කොළන් කොට්ටම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ආත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ කාරණාවක් සම්බන්ධයෙන්ුයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එකෙන් ආත් එක කතා කිරීමට තිබෙන්නේ ඒ තමයි ඉදිරියට සුන්දරාගේ ගෙදරට ඇයි පොලිසියෙන් එන්නේ? ජිනාව සහ සුන්දරාව මුණ ගැහෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම්. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය දවස්වල ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් දකින්න ලැබෙන්නේ නැති. ඒ තමයි ඉද්දමල් ගොට්ට දිගින් දිගටම ඕන කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. ඉද්දමල් ගොට්ට ඕනේ කොහොම හරි කරලා. අනිවාර්යෙන්ම සුන්දරාව සහ ඔය ජිනාව ගමෙන් පන්නන්න. ඉතින් එහෙම කරන්නේ එතකොට තමයි Tamanට අනිවාර්යෙන්ම ඔය සුද්දිගේ ගෙදර කට්ටියට සහ අනිත් උදවියට කියන්න පුළුවන් වෙන්නේ සුන්දරාල ගොඩක් වැරදි කියලා. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට අපිට සුන්දරා වගේම ජිනාට තවත් කරදරයක් දාලා තියෙනවා ඒ ඉද්දමල් ගොඩ. ඉද්දමල් ගොඩ දිගින් දිගටම මේ කරදර කරන එක නම් ලේසි විදියකට ගන්නෙ නෑ කියලා අපිට පේන්න තිබුණා. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවා ඒ තමයි පොලිසියෙන් මේ විදියට ඒවි ඒ වගේම තමන්ගෙන් ප්‍රශ්න කරાવી කියලා. කොයි වෙලාවකවත් බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ කියන දේ. අවංකවම කියනවා නම් බලාපොරොත්තුවක් තිබුණා. ඉතින් කොහොම හරි දැන් ඔයා දන්නවනේ ඉද්දමල්ගොඩ තමයි මේ පැමිණිල්ල දාලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔයා දන්නවද ඒ මොන වගේ දෙයක් කියලාද කියලා. අනිවාර්යෙන්ම ඉද්දමල්ගොඩ කියන්නේ නැත්තේ මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා. ඒ කියන්නේ දැන් ඔයා දන්නවනේ ඉද්දමල්ගොඩට ලොකු වෛරයක් තියෙනවා. ඒ සුන්දරා ඒ වගේම ජිනා දිගින් දිගටම තමන්ට පහර දීමක් කරා ඒ වගේම ගැහුවා තමන්ගේ දුව බඳින්න කැමති වුණ නැහැ. ඉතින් ගොඩක් දේවල් නිසා. ඉතින් කොහොම හරි දැන් පොලිසියෙන් ඇවිල්ලා ඉද්දමල්ගොඩ කිව්ව විදියටම ඇත්තටම ඇයි මේ කුඩු බිස්නස් කරනවා, වැරදි වැඩ කරනවා, ගමේ ගෑනු කටට ඉන්න නැහැ, මේගොල්ලන්ගෙන් කරදරයි, මේ කට්ටිය ඉන්නේ ගෙදරත් මේ කට්ටියක නෙවෙයි, ඔන්න ඔහොම කතා ගොඩක් කියලා තමයි දැන් ඉද්දමල්ගොඩ මේ ෆැමිලිල කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි දැන් සුන්දරා වගේම ජිනා කියන්නේ අපි වැරද්දක් කරන්නේ නැහැ කාටවත් කියන දේ. මොකද ඒකට හේතුව තමයි දිගින් දිගටම අපි මේ ගමේ ඉන්නේ. අපිට මේ ගමේ ඉන්න ඕන නිසා. අනිත් එක මේ ගමේ ඕන කෙනෙකුට ඉන්න අයිතියක් තියෙනවනේ. ඒක කාටවත් වළක්වන්න බෑ. ඉතින් අපි වැරද්දක් අහුනොත් විතරක් මේ විදිහට පොලිසියෙන් ආවනම් හොඳයි කියලා තමයි මෙතනදී පෙන්වා දෙන්න කටයුතු කරන්නේ.